ඉතින් ගොඩක්ම දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න බැරි වෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් බොහෝ දෙනෙක් සිම් දෙකක් පාවිච්චි කරනවා. ඉතින් ඒ සිම් දෙකේම සමහර ගාලට ඔගොල්ලෝ ඉන්ටර්නෙට් ගේ නැතුනාට එක සිම් එකක ඩේටා තියෙන්න පුළුවන්, අනිත් සිම් එකකට ඩේටා ගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ සිම් එකේ තියෙන ඩේටා තවත් යාළුවෙකුට යවන්න අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වෙලාවකදී ඔයගලන්ට තියෙන හොඳම විසඳුම තමයි අද අපි මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මොබිටෙල් යූස් කරන ඔයගලන්ට හැකියාව තියෙනවා මොබිටෙල් සිම් එකක තියෙන ඩේටා තවත් සිම් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න. මෙතනදී ඔයගලෝ මතක තියාගන්න අවශ්‍ය වෙන වැදගත්ම කරුණු ටිකක් තියෙනවා. එhmenනම් අපි මේ වැදගත් වෙන කරුණු ටික ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනදී මොබිටෙල් ලවෙතින් මේ මොබිටෙල් පහසුකම ලබා දීලා තියෙන්නේ මොබිටෙල් පෙර ගෙවුම් සිම්පත් සඳහා පමණයි. මෙතනදී ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ඩේටා ප්‍රමාණය අවමය MB 250ක්වත් විය යුතුයි. ඒ වගේම GB 10 දක්වා ඔයගලන්ට පුළුවන් හැකියාව තියෙනවා ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ වගේම ඩේටා ලබා දෙන සිම්පතේ අවම වශයෙන් MB 300ක්වත් තිබිය යුතු වෙනවා. ඩේටා හුවමාරුවෙන් පසුව ඒ ඩේටා ලබා දුන් සිම්පතේ MB 50ක් අනිවාර්යෙන්ම අවම වශයෙන්ම ඉතුරු විය යුතුයි. හුවමාරු කරපු ඩේටා වල කාල සීමාව වළංගු කාල සීමාව වෙන්නේ දින 7යි. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ 4G ඩේටා මේ විදිහට හුවමාරු කිරීමේ හැකියාවක් නැහැ. එක්වරකට හුවමාරු කරපු ඩේටා සඳහා යම් අයකිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම එක් සිම් පතක් සඳහා මාසයකට එක් අවස්ථාවක් තමයි හුවමාරු කිරීමේ හැකියාව ලබා දීලා තියෙන්නේ. එහෙමනම් ඉතින් කොහොමද මේ ඩේටා ට්‍රාන්ස්ෆර් එක අපි කරන්නේ කියලා දැන් අපි ගිහින් බලමු. අප දැන් ඉස්සලා මේ විදිහට ඩයල් පෑඩ් එකට යන්න අවශ්‍යයි. මම මේ විදිහට ඩයල් පෑඩ් එකට යනවා. කියලා කොටුවයි 170යි කොටු සලකුණ ටයිප් කරලා මේ විදිහට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ ඩේටා ඔයගොල්ලෝ ට්‍රාන්ස් කරන්න අවශ්‍ය, ඒ කියන්නේ ඔයගොල්ලොන්ගේ ඩේටා තියෙන සිම් එක මෙතන සිලෙක්ට් කර ගන්නවා. මේ විදිහට මම සිලෙක්ට් කර ගන්නවා මගේ පළවෙනි සිම් එක ඩේටා තියෙන සිම් එක හින්දා. ඊට පස්සේ මේ වගේ මෙනු එකක් ඔයගොල්ලන්ට දෙවි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ අංක 8 gift data කියන එක දෙන්න. මෙතන අංක 8 ටයිප් කරලා මේ විදිහට send කියන බටන් එක press කර ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝගෙන් අහනවා day time dataද night time dataද ඔයගොල්ලෝ ට්‍රාන්ස් කරන්න කියලා. මම මෙතනදී day time data හින්දා මම අංක 1 තෝරලා මෙතන send කරනවා. ඩේටා යවන්න අවශ්‍ය වෙන අංකය දැන් අහනවා ඔයගොල්ලන්ගෙන්. ඊපස්සේ මම ඩේටා යවන්න ඕන අවශ්‍ය අංකය මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම ටයිප් කරගන්නවා. සිලෙක්ට් කරන්න දෙයක් නැහැ, මෙතන ටයිප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ සෙන්ඩ් කරගන්නවා මේ විදිහට. කොච්චර ඩේටා ප්‍රමාණයක්ද කියලා අහනවා. වගේම MB වලින් තමයි මෙතන ගණන් එන්නේ. මම මෙතන යවන්න අවශ්‍ය MB ගාන මෙතන ටයිප් කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට සෙන්ඩ් කරනවා. ප්ලීස් වේට් කියලා මේ විදිහට එනවා මැසේජ් එක. මම ඕකේ කරනවා. බලමු අපිට ඩේටා ට්‍රාන්ස්ෆර් වුණාද කියලා. මෙතන සඳහන් කරලා තිනවා gift data MB 5000ක් මේ අදාළ නම්බරයට ට්‍රාන්ස් කරා සාර්ථකව. ඒ වගේම ඊට අමතරව ගාස්තු සඳහා දැනට වැය වෙන ගාණින් රුපියල් 2.41ක් අපෙන් අය කරගෙන තිනවා කියලා. ඉතින් මේක ඉස්සරහදී සමානට වැඩි වෙන්නත් පුළුවන් මේ ගාන. ඉතින් ඔන ඔය විදිහට තමයි ඩේටා ට්‍රාන්ස් කරන්නේ.
මං ඔගොල්ලන්ට කොහොම වටින්නේ වීඩියෝව අපේ නාලිකාවට ඔගොල්ලෝ අලුත් නම් තවම මේ වගේ හොඳම ඒ කියන්නේ ඔගොල්ලන්ට අවශ්‍යම කරන වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා අපි subscribe කරලා ඒ වගේම bell icon එක ඕල් දාලා තියාගන්න අපි වීඩියෝ එකක් ගෙනාපු ගමන්ම ඔගොල්ලන්ට බලන්න පුළුවන් එතකොට එහෙමනම් සුබ දවසක් හැමෝටම।